රස හැඟුම් වෙනස් විදිහේ වැඩක් වෙයි කියලා මට හිතෙනවා. ගීත පිළිබඳ රසවින්දනය කරන වැඩසටහන ඕන තරම් තියෙනවා. හැබැයි මේක බොහොම ස්වයං විවේචනයක් වගේ තමන් ලියපු ගීත තමන්ටම රස විඳිමින් සමහරට විඳවමින් කියන්න වෙන වැඩසටහනක් රස හැඟුම්. රස කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ හොඳ නියම් පොසිටිව් දෙයන්නේ. හැබැයි එසේ නොවන විරහ රස, විපයෝග රසය, කේන්තිය, මේ හැම එකම රස නේ. කරුණා රසය, ශෘංගාර රසය, ඒ හැම එකම රස වර්ග. රස නවයක් තියෙනවා කියලා කියනවනේ. මරණ සමහර ඊට වඩා වෙන රසවලුත් අහුවෙලා තියෙන්න පුළුවන්. ඉතින් ගීතය කියන එක අපි සමහරලාට මං අහලා තියෙනවා මෙහෙම ස්වභාවිත ගීත, සම්භාව්‍ය ගීත එහෙම තිබේ කියලා. එහෙම තියෙනවා ඇති. නමුත් මේක පොඩි වෙන වෘත්තීය කාරණාවක්. ඒකට හේතු වෙන්නේ අපිට ගන්නවා තිබෙන ආකාරයයි අපිට තියෙන ප්‍රැක්ටිස් එකේ තියෙන හැටියයි බලපුවාම ගීතය කියන්නේ මේ කවිය කියන ශුද්ධ කලාවත්, සංගීතය කියන ශුද්ධ කලාවත් එකතු වෙලා, මේ පියෝ ආර්ට් දෙකත් එක්ක එකතු වෙලා හැදෙන මිශ්‍ර කලාවක් තමයි ගීතය. සින්දුව ඕන දෙයක්, ගීතය සින්දුව අතරත් වෙනස්කම් තියෙන්න පුළුවන්. මේක මිශ්‍ර කලාවක්. එතකොට මේ කලාවේ පරාසය ගොඩක් ඈතයි. ඒ කියන්නේ ඒ ටූ සෙට් කියන එක ලොකුයි. එතකොට මේ සමහරට බොහෝම අර සංවේදී, ඉතා වෙනස් ගැනේ සාහිත්‍යයෙන් බර වූ වචන තියෙන විදග්ධ සංගීතයෙන් පිරිපුන් ගීතද තිබිය හැක. ඊට වඩා සරල භාණ්ඩ වාදනය කරන, සරල වචන ලියවිච්ච, සරල මිනිහෙක් ගායනා කරන ගීතද තිබිය හැක. ඉතින් සමහරට දැන් ජන ගීයත් එහෙමයි. එතකොට අර මම කිව්වා වගේ, මම හැම වෙලෙම කියනවා වගේ වික්ටර් රත්නායකයන්ගේ හෝපලු වනපෙත බොහොම ස්වරාලංකාර කියමින් කියන ගීතය රස විඳින්න පුළුවන් වෙලා, විත්‍රත්නායකයන්ම සංගීතවත් කරපු පාංකිරිත්තා තක්කිට තරකට ප්‍රෙඩිසිල්ලා ගීතයත් අහන්න පුළුවන් නම් තමන්ගේ රසවින්දන පරාසය වැඩි කියලායි මම කියන්නේ. මේක අපි කියන්නේ පිරිතේ සිට එමිනෙම් දක්වා අහන්න පුළුවන් වෙන්න ඕන. ඒක හිතේ තියාගෙන මම මගේ ගීයක් රස විඳිනවාද? මේ ගීතය ඔබ දන්නා විදි කීපයක් තියෙනවා. එකක් තමයි හිතුමතේ කියන ගීතය. මේක රොමේෂ් සුගතපාල ගායනා කරන්නේ, ඉරාජ් වීරරත්න සංගීතවත් කළේ. මම රචනා කරු මේ ගීතය පූ ගීතය හැටියට තමයි ඒ දශකයක් ජනප්‍රිය වුණේ. ඒකට හේතුව ඒ කාලේ සමාජ මාධ්‍ය තිබ්බේ නැති කාලෙක රේඩියෝ ටීවී වල තමයි ගීත ගියේ. ඉතින් අර රේඩියෝ රික්වෙස්ට් වලදී මේ ගීතයේ අග හැම වචනයක්ම ඉවර වෙන්නේ පූ යන්නේ. සාමාන්‍ය අපිට සාහිත්‍යයේදී උගන්වන්නේ සුගායනීය පද අවසන් විය යුත්තේ නේ දේ වගේ ඇදෙන සංගීත නාදයෙන් යුත් ගේ ලක්ෂණ තියෙන වචන වලින් කියලා. නමුත් පූ කියන එක කොහෙන්වත් ගන්න හරි අමාරුයි. මට මෙහෙම හිතලා නෙමෙයි, මගේ හිතෙල්ලක් තිබ්බා. එහෙම බැරි කීකේ හිතේ තියෙනවට මේ ට්‍රැක් එක ඇහුවා මම. ඊට පස්සේ තමයි මම මේක ලිව්වේ. ඉතින් මේක ඒ වසරේ මට ඉරාජ්ට සහ රෝමේෂ්ට වසරේ හොඳම සංගීතඥ ජනප්‍රියම සංගීතඥ ඉරාජ්, ජනප්‍රියම ගායකයා රෝමේෂ්, ජනප්‍රියම ගීත රචකයා මම වෙන්න හේතු වෙච්ච ගීතයක්. ඒකට හේතුව මේක මහා අමුතු විදියට පපුවට දැනුණු වග එකල බොහොම විචාරශීලී කාන්තාව මේ ගැන ලිව්වා. මේ ගීතය ගොඩක් හැව ගෑනු පිරිමියෙක් කිව්වට. එතකොට ඒකට හේතුත් සමහර ඇලිලා තිබ්බා. මේ ගීතයේ තිබ්බ අධි සංවේදී භාවය මට හිතෙන්නේ මේක මම ලියන්නේ විශ්වවිද්‍යාල අත්දැකීමක් එක්ක. මගේ අත්දැකීමයි, මම අර කිව්වනේ සමාජ අත්දැකීමුයි මගේ විශ්වවිද්‍යාල මිතුරන්ගේ අත්දැකීම. ප්‍රධාන වශයෙන් ගත්තාම ඒ මිතුරකට සිද්ධ වෙන සිද්ධියක්, ඔහු විශ්වවිද්‍යාලයේදී හිතන්න, විශ්වවිද්‍යාලයේදී අපිට හම්බවෙන සමහර පෙම්වතියන් පෙම්වතුන් සිටිනවා, ඔවුන් විශ්වවිද්‍යාලයෙන් හැර යන තෙක් දන්නේ කවුරුත් පෙම්වතුන්ද පෙම්වතියන්ද කියලා. සමහරට ඒ දෙන්නා දන්නේ නැහැ. බොහෝ වෙලෙ සමීප බැඳීම, යාළුකම, යාළුකමට එහා ගිය කෑල්ල, ඒ කොටස අඳුරා ගන්න බැරි වෙනවා. සමහරට අපි විශ්වවිද්‍යාල ඉස්සරනම් දෙන්නේ යාළුවාම පොන්ඩ් කරනවා. පොන්ඩ් එකට අතහැරලා බකට් කරලා වතුර ගහලා යවනවා. රෙජිස්ටර්ඩ් ඒ දෙන්නා විශ්වවිද්‍යාලේ
පෙම්මති එක්සා පෙම්මතය කියලා. එසේ නොවන සිද්ධි ඕනතරන් තියෙනවා. එතකොට එහෙම හිටිය කෙනෙක් ගැන පසුකාලෙක මුණ ගැහුණාම ඇතිවෙන හැඟීම මොකක්ද? ඒක තමයි මම මේ ගීතේ ලියන්නේ. කියන්නේ ඇය මේ ඔහු සමග සිටි විදිහේ අපූර්වත්වය වෙන සාහිත්‍යයේ මුහුණුවරකින් මට ලිය වෙනවා. ඒකේ සින්දුව පටන් ගන්නේ මා දෙස net නොපියා බලාපු. හිතන්නේ දේශන ශාලාවක ඉදදී බොහෝ විට ඇය මම දෙස ලෙක්චරර් දෙස නෙවෙයි මම දෙස බලා සිටිනවා. තමයි මම දකින්නේ නැහැ. මම කියන්නේ කතානායකයා. හැබැයි එහෙම තියාගෙන හිමිහිට බලාපොරොත්තු ගෙන ආපු සමහරලාට විශ්වවිද්‍යාලයට වැඩිපුර නොපැමිණෙන ඔහු ඒ නෝට් ලියලා දෙන්න කුප්පිය දාන්න නැත්නම් මිස් වෙච්ච පාඩම් කියලා දෙන්න උත්සාහ දැරීමෙන් බලාපොරොත්තු අරන් එනවා. එයි මෙයා මට මෙච්චර උදව් කරන්නේ. හැබැයි වැඩිදුර මාත් එක්ක නොආපු ජීවිතයේ වැඩිපුර මාත් එක්ක නොආපු වෙන්න පුළුවන්. ඒ හිතවත්කමේද පෙම්වතෙක් පෙම්වතියක් වුණාම විශ්වවිද්‍යාලවල පෙම් කරන තැන් එහෙම නැත්නම් ශිෂ්ටපටියක් බලන්නේ නැත්නම් ට්‍රිප් එකක් යෑම ඊට එහා ගිය තැන් වලට යනවා. එසේත් නොගිහින් බොහොම සීමිත බෙන්දියා සමහර කුප්පිය දාන්න පාඩම් කරන්න ලයිබ්‍රරි එකට දේශන ශාලාවට සමහර විශ්වවිද්‍යාල මල්වත්තට කසගස් අතර ඉන්නේ ඇති. නමුත් ඒක අර වැඩි දුර නෙවෙයි ගිහින් තියෙන්නේ. මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපෝන් ඒක ලියෙන්නේ වර්තමානයේ. ඒ කියන්නේ දැන් අද හිතුවාම මතකයේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර ආවෙ නැති වුණාට, වැඩිදුර ගියේ නැති වුණාට, ඇය විවාහ කරගත්තේ නැති වුණාට මතක ගොඩක් ගොඩ ගහලා ගිය ඔබ තවමත් ඇය තමයි. ඔබ තවමත් ඇය තමයි මගේ හිත හදාපු. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ව්‍යසන හෝ මොන හරි වෙනත් වැරදි කාරණාවලට යොමු වෙන්න නොදී හදපු කෙනා ඇය වෙන්න පුළුවන්. මේ එක එකනාගේ අධ්‍යයනයෙන් කෑල්ල කෑල්ල මේකට වෙන්න පුළුවන්. සමහරලාට වෙඩි කන්න යන්න හිටිය විශ්වවිද්‍යාල තරුණයෙක් වළක්වා ගන්නේ වළක්වගෙන තියෙන්නේ ඇය වෙන්න පුළුවන්. පොලිසිය අල්ලන් යන්න පෙර වළක්වා ගත්තේ ඇය වෙන්න පුළුවන්. පාඩම් නොකර විභාගේ ෆේල් වෙන්න හිටිය තරුණයා වළක්වා ගන්න ඇත්තේ ඇය වෙන්න පුළුවන්. මේ හැම එකම එක එකනාගේ දෙසින් බලපුවාම හරි. හිතුමතේ පාවෙනා හිත හැඩයිලු සිතිජියේ ගෑවිලා මොකටද දුකයිලු. මේක තමයි මේකේ කෝරස් එක උනේ. ඊට පස්සේ තියෙන කාරණාව තව තවදුරටත් සංවේදී කරනවා මේ ගීතය. ඒක තමයි මම හිතන්නේ මේක ජනප්‍රියම ගීතේ වෙනකොට වැඩිපුර අවුරුදු 18 20 22 අතර තරුණියෝ මේකට SMS කරලා තියෙනවා. පපුවට තුරුළු වී හිඳ හඬාපු. අර දුරයි කිව්වට පොඩි හිමයක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. මේක 10 දිනකගේ අධ්‍යයනයක් වත්තොත් එක්කෙනෙක්ට මෙහෙමත් වෙලා තියෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක එහෙම සිප ගන්නවා කියන එක ඒ ස්ථානවල සිද්ධ වුණොත් ලොකු දෙයක් නෙවෙයි. ලං වී තොඳල් බස් මට දුඩාපු අරිට වඩා ටිකක් දැන් කියවෙන්න ගන්නවා. පාඩම්ම විතරක් නෙමෙයි කරලා තියෙන්නේ. ඒ අතර බොහොම තොඳල් වදන් දොඩවලා තියෙනවා. යාගේ හීන ගැන කියන්න ඇති. නොකියා බොහෝ දේ කියන්න ඇති. හිත ළඟ හීනෙන් නිදිවරාපු. එයත් එක්ක එකට ඉන්න බැහැනේ. හැබැයි හොස්ටල් එකට ගිහිල්ලා හීනෙන් යාගේ හිත ළඟ තියාන බුදියා ගත්තු පෙම්වත්තු කොච්චරද, තරුණිය කොච්චරද, විශ්වවිද්‍යාල දරුවෝ කොච්චරද. හැබැයි හීනෙන් හැබැයි සුවඳ මට ගෙන ආපු. කවුරු හීනෙන්ද කතරන්නේ? ඔබ හීනෙන් දොටුහම ලැබෙනේ සැබෑ සුවඳ. මට හීනෙනුත් තියෙනවා. මට තවමත් සුවඳ දෙයි. අවුරුදු දැන් සමහරට එක එක නෑ කාල 10ක් වෙන්න පුළුවන්, 15ක්, 20ක්, 25ක්, 30ක්, 40ක් වෙන්න පුළුවන්. ඒ සුවඳ ඔබ තවමත් සුවඳ දෙයි මලකින් හමාපු. මෙන්න මේ සරල අත්දැකීමට මම මේ සාහිත්‍ය සරල පැති හදාගත්ත විදිය තමයි මේ ගීතේ තියෙන්නේ. ජනකාන්ත බවයි, රස හැඟුමයි, රොමේෂ්ගේ ගායනය, ඉරාජ්ගේ මෙලඩිය එක හරි පවර්ෆුල් වුණා. එහෙනම් මේක තවමත් කොන්සර්ට් වල ගායන මහා ජනතාවක් කියන්නේ දැන් මේ වෙලේ අවුරුදු 16 17 18 තරුණ තරුණියන් කෑ ගහලා ගායන ගීතයක්.
හෙමි හිත බලාපොරොත්තු වැඩිපුර මාතෙක මතකෙට සොඳුරු තෙන්ගොඩ රසාපු ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි මගේ හිත හදාපු හිතුමතේ පාවෙනා හිත හැටි සිතිජයේ ගැවිනා ඔකටද දුකයි ඔබ තවමත් සුවඳ දෙයි මලකින් හමාපු හිතුමතේ පාවෙනා හිත හැදී සිතිජයේ ගැවිලා ඔකටද දුකයි සිතුමතේ පාවෙනා හිත හැදී සිතිජයේ ගැවිලා ඔකටද දුකයි Da-d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 a